සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අද දවසේදී මට මෙන්න මෙහෙම දෙයක් හැංගෙන ඔබත් එක්ක බෙදා ගන්න ඇත්තටම මට මතක් වුණා අද දවසේදී විශේෂයෙන්ම ඩෙරික් රේමන්ව ඔබ දන්නවා ඩෙරික් රේමන් කියලා කියන්නේ දේව පුත්‍රයෙක් ඩෙරික් රේමන් 2004 ඔලිම්පික් ඒ උළෙලේ මං හිතන්නේ නොමැකෙන මතක සටහනක් තිබිච්ච තිබ්බ පුතේ මෙන්න පුතා මේ පුතාගෙන් මේ දේව පුතාගෙන් අපිට ඉගෙන ගන්නට යමක් තියෙනවා ඔහු ඔලිම්පික් තරගයට සහභාගී වුණා පමණක් නෙමෙයි මං හිතන්නේ වසර ගණනාවක් තිස්සේ ඒ වගේම අනාගතයේ ඩෙරික් ක්‍රේමන් කියන පුද්ගලයා දිහා බලන හැම කෙනෙකුටම ඔහු දීලා තියෙන්නේ හරියි ලස්සන පණිවිඩයක් ඒ පණිවිඩය තමයි don't give up don't stop don't give up නවත්තන්න එපා පුතේ ඔබ යන ගමන නවත්තන්නට එපා ඒක ඉදිරියටම යන්න කියන එක අපි දන්නවා ඩෙරික් ක්‍රේමන්ට මොකද උනේ කියලා ඔහු 400 මීටර්ස් වල හෝප් එක බලාපොරොත්තුව ඉතින් මොහු ලීඩ් එකත් අරගෙන ඒ දුවගෙන 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 එනකොට තමයි ඔහුගේ කකුලේ ටිෂුස් ඉරෙන්නේ මෙන්න මේ අතරතුරේදී තාත්තා සේරම සිකියුරිටි ෆෝසස් නවල් මේ කඩාගෙන බිඳගෙන ඇවිල්ලා පුතාට උදව් වෙනවා මොකද මේ පුතාට උදව් වෙන්නේ පුතාට අවශ්‍යතාවයක් තියෙනවා මේ ඔහු මොන පේන් එක මස්සල්ස් ඉරෙනවා කියන්නේ ලෝකේ තියෙන ලොකුම පේන් එක කියලා කියනවා දරන්න බැරි වේදනාවක් කියලා කියනවා මස් ඉරෙන එක ඉතින් මෙන්න මේ මස්සල්ස් ඉරලා තියෙනකොට මේ පුතා මොනවද කරන්නේ ඔහුට මතක් වෙනවා ඩොක්ටර්ස්ලා ඇඩ්වයිස් කරද්දි not good ඩෙරික් don't proceed කියලා කියද්දි කියද්දි මොකද අහුම්කම් දෙන්නේ ඔහු කියනවා නෑ මම ආවේ දිනන්න විතරක් නෙමෙයි මං ආවේ මගේ රට නියෝජනය කරන්න කියලා ඔහු give up කරන්නේ ඔහු ඊට පස්සේ නැකිරලා ඇවිද ඇවිද තනි කකුලෙන් ඔහු පැන 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 ගිහිල්ලා අන්තිමට තාත්තගේ උදව්වෙන් තාත්තා කියනවා son let us go together අපි දෙන්නා එකට ගිහිල්ලා මේ අපේ ඒ වගකීම ඉෂ්ට කරමු කියලා තාත්තා ළඟට ගිහිල්ලා හරි ලස්සනයි අන්තිමට පේනවා තාත්තා ඒ අවශ්‍ය තැනට ගියාම ඔහු නවතිනවා පුතා ඉදිරියට ගිහිල්ලා ඒ අවශ්‍ය කරන ඒ ස්ථානෙට ගිහිල්ලා ඔහුගේ රේස් එක ඉවර කරනවා ඉතින් ආදර අම්මේ තාත්ති දුවේ පුතේ මෙන්න මේ ආකාරයට ඒ රේස් එක ඉවර වෙනකොට 65000ක් සෙනග මේ අය දාගෙන හිටපු තොප්පි ගලවලා අක්කලා මුළු 65000ම ස්ටේඩියම් එකේ හිටපු හැම දෙනාම නැගිටින්න පටන් ගන්නවා ඔහුට ආචාර කරන්නට ඇයි ආචාර කරේ ගෝල් මෙඩල්ස් 5ක් ගත්ත 6ක් ගත්ත 10ක් ගත්ත අයට කවදාක්වත් ස්ටේඩියම් එකේ ඉන්න අය නැගිටලා මේ හැට්ස් ඔෆ් කරලා ආචාර කරේ නැහැ නමුත් මොහුට ආචාර කරා හේතුව තමයි අම්මේ තාත්තේ දුවේ පුතේ he did not give up එයා තමුන්ගේ රටට කරපු ඒ ගෞරවය වෙනුවෙන් තමුන්ගේ රටට කරපු ඒ සැලකීම වෙනුවෙන් මෙන්න මේ ආකාරයට රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපිටත් පුළුවන් නම් අපේ ජීවිතය තුළ අපි ඒ යන ගමනේදී මොන වේදනාවක් මොන ප්‍රශ්නයක් හරියට මස් ඉරෙන තරම් ප්‍රශ්නයක් වුණත් කමක් නැහැ මොන වැටීමක් සිදු වුණත් අපි ආයෙ නැකිටමු මොකද අපිට ඉන්නවා මහා ස්වාමින් වහන්සේ කෙනෙක් අත දිගෑරෙන හැම මොහොතකම අපේ අත අල්ල ගන්න පුළුවන් අපිට ශක්තිය දෙන ජීවමාන ස්වාමින් වහන්සේ අපි ළඟයි අම්මේ තාත්තේ දුවේ පුතේ ඉතින් ඒ ස්වාමින් වහන්සේ අපි ළඟ ඉන්නකොට ඇයි අපි බය වෙන්නේ එහෙනම් ඒ අතේ ඉල්ලලා අපි නැකිටිමු ඒ නැකිරෙන වේගෙන් අපි ඉස්සරහට යමු අම්මේ තාත්තේ දුවේ පුතේ ජීවිතේ මොන බාධාවක් ආවත් ප්‍රශ්නයක් නැහැ මොන සද්දයක්ව දැන් මම මේක කරගෙන යන අතරතුරේදී අර එහා පැත්තෙන් බල්ලෝ කෑ ගහන ශබ්දයක් ඇහෙනවා නමුත් අයියෝ බල්ලෝ කෑ ගහනවා කියලා කියලා මට මේක මම මේක නවත්තන්න නැතුව මම ඒක ඒකටත් ආදරය කරමි ඒ බල්ලන්ටත් ඒ ශබ්දයට ආදරය කරමින් මම ඒ අවශ්‍ය කරන ඒ දේ කරනවා. ඉතින් මෙන්න මේ ආකාර චූටි දේවල් වෙන්න පුළුවන්. මහා පරිමාණයේ දේවල් වෙන්න පුළුවන්. මොන බාධාවක් වුණත් අපිට පුළුවන් ද අම්මේ තාත්තේ දුවේ පුතේ ඒ හැම බාධාවක්ම ජය අරගෙන ඉදිරියෙන් ඉදිරියට ගිහිල්ලා ස්වාමින් වහන්සේගේ ඒ මහිමය ලැබෙන ආකාරයට ජීවත් වෙන්නට. එතකොට අර ඩෙරික් රේමන් තියපු මතක සටහන වගේ ඔබේ මගේ ජීවිතේ මතක සටහන පරම්පරා ගණනකට එය මතක සටහනක් වෙලා එයින් අනිත් අයට ඉගෙන ගන්නට යමක් ඉතුරු වේවි. ඉතින් ඒක නිසා ආදර අමරාගේ දීපදේ හදවතින්ම ප්‍රාර්ථනා කරන don't ever stop or give up. ස්වාමින් වහන්සේගේ ගමන යන්න උන්වහන්සේගේ ආශිර්වාදය
හැමදාම ඔබට ඒ සඳහා ලැබේවි. ඉහලින්ම ඒ වරප්‍රසාද ලැබෙන්නට කියලා හදවතින් ප්‍රාර්ථනා කරන්නම්. ජේසු පිහිටයි.